عاديش كريم، عاديش كريم أكيلا كياني سامي كرنيكا بعد كيفيك دان ونان اي آسرين اما سامي كرني نودان نفديك سيفيما عاديش كريم مغين سيدوغران دا بلو ويشاليان كيفيك دين سامي كرنيكا ويشالي كيفيك دان نويتا نودان نويشالي غرني كريم ساندها عاديش كريم භාවිත කරන්න පුළුවන්. පළවෙනි උදාහරණය y සමානයි mx + c සමීකරණයේ m = 1ද x = 2ද y = 3ද 1 නම් c වලගේ සොයන්න. සාමාන්‍ය විදිහට සමීකරණ ලියා ගන්නවා. Again, ආදේශ කරගෙන යන y වලට 3 ඉලක්කම m වලට 1 ඉලක්කම x වලට 2 ඉලක්කම c උක්ත කළ යුතු නිසා c c විදිහටම ලියනවා. සාමාන්‍ය විදිහට සුළු කරාම අපිට c සමානයි 1යි කියලා ලැබෙනවා. මේක ආදේශ කිරීමක්. ආදේශ කරලා නොදන්නා පදේ අගේස වෙන එකක් තමයි සිද්ධ කරේ. දෙවෙනි උදාහරණේ c = 5 බෙදීම 9යි වරහන් f ඍණ 32. සමීකරණයේ c = 27ක් නම් f වලගේ ගණනය කරන්න. සමීකරණය ලියනවා. අගයන් ආදේශ කරගෙන යන c වලට 27 දැම්මට පස්සේ මේ ආකාරයට මෙම සමීකරණයේ f විතරයි අපි නොදන්නේ. සුළු කරගෙන යන 9න් දෙපසම වැඩි කරගෙන යන 5 ඉලක්කමත් අයින් කිරීම කිරීම සඳහා දෙපසම 5න් බෙදාගෙන යනවා. ඊට පස්සේ දකුණු පැත්තේ තියෙන ඍණ 32 ඉවත් කිරීම සඳහා දෙපසටම 32ක් එකතු කරනවා. එතකොට දකුණු පැත්තේ f විතරක් ඉතුරු වෙනවා. සුළු කරාට පස්සේ මේ ආකාරයට ලැබෙනවා. තුන්වෙනි උදාහරණය එකයට r සමානයි එකයට r එක ධන එකයට r දෙක. සමීකරණයේ r එක සමානයි 5ද r දෙක සමානයි 15ද නම් r වල අගේ සොයන්න. ඉස්සෙල්ලාම සමීකරණය ලියනවා. r එකට 5ද r දෙකට 15ද යදනවා. පොදු හරය 15 වෙනවා. හරය ඉවත් කර ගැනීම සඳහා 15ෙන් ගුණ කරනවා. r අකුර හරයෙන් ඉවත් කර ගැනීම සඳහා r වලින් ගුණ කරනවා. 4 ඉලක්කම ඉවත් කර ගැනීම සඳහා 4ෙන් බෙදාගෙන යනවා. අවසානයේ අපිට ලැබෙනවා r = 15 බෙදීම 4යි. හතරවෙනි උදාහරණය t = a ධන n ඍණ 1යි d. t වලගේ 50ක්ද n වලගේ 11ක්ද d වලගේ 2ක්ද නම් සිම්පල් a වලගේ ගණනය කරන්න. සමීකරණය ලියනවා. අගෙන් ආදේශ කරගෙන යන t වලට 50ද n වලට 11ද d වලට 2ද යදමු. පළමුව වරහන් සුළු කරපුවාම 10ක් ලැබෙනවා. ඒ දෙකෙන් වැඩි කරපුවාම 20ක් ලැබෙනවා. a තනි කරගන්න
විසය ඉවත් කරන්න ඕනේ. විසය ඉවත් කරන්න දෙපැත්තෙන්ම විස බැගින් අඩු කරනවා. පණෑන් විස කඩ කරපුවාම 30යි. ඒ විතරක් දකුණු පැත්තේ තනි වෙනවා. එතකොට ඒ වලාගේ 30ක් ලෙස අපිට ලැබෙනවා. පස්වෙනි උදාහරණය x සමානයි වර්ගමූල a වර්ගයේ දන b වර්ගයේ නම් x සමානයි 25 හා a සමානයි 24ක් වන විට b වල අගය ගණනය කරන්න. සමීකරණ ලියා ගන්නවා x වලට 25 සිම්පල් a වලට 24ද ආදේශ කරනවා. වර්ගමූල ලකුණු ඉවත් කර ගැනීම සඳහා සමීකරණයේ දෙපසම වර්ග කරනවා. වම් පැත්තට 25 වර්ගය ලැබෙනවා. දකුණු පැත්තට 24 වර්ගයේ ධන b වර්ගයේ ලැබෙනවා. දැන් b වර්ගය තනි කරගන්න 24 වර්ගයක් දෙපැත්තෙන් අඩු කරනවා. එතකොට එනවා 25 වර්ගය ඍණ 24 වර්ගය කියලා. දකුණු පැත්තේ b වර්ගයේ පමණක් ඉතුරු වෙනවා. දැන් වම් පැත්තේ වර්ග දෙක අතරයක් තියෙන බව පේනවා. වර්ග දෙක අතරයක් කියලා කියන්නේ එම කොටස්වල එකතුව ගුණ කිරීම, එම කොටස්වල අතරය. 25යි 24යි එකතු කරපුවම 49ක් එනවා. 25න් 24ක් අඩු කරපුවම 1ක් එනවා. දැන් එනවා 49 වරක් 1. 49යි කියන්නේ b වර්ගය සමානයි 49යි. b වල අගය ලබා ගැනීම සඳහා දෙපසම වර්ගමූලය ගන්නවා. 49 වර්ගමූලය සමානයි b. b සමානයි 7යි. අවසාන ගැටලුව e සමානයි mgh ධන දෙකෙන් එකයි mv වර්ගය. සමීකරණයේ e වල අගේ 153ක්ද m වල අගේ 3ක්ද g වල අගේ 10ක්ද h වල අගේ 5ක්ද වන විට v වල අගේ ගණනය කරන්න. සමීකරණය සාමාන්‍ය විදිහටම ලියනවා. අගයන් ආදේශ කරගෙන යනවා. 153 සමානයි 150 ධන 3 බෙදීම 2යි v වර්ගය කියලා ලැබෙනවා. දකුණු පස 150 ඉවත් කර ගැනීම සඳහා 150ක් වම් පැත්තෙනුත් දකුණු පැත්තෙනුත් අඩු කරනවා. එතකොට වම් පැත්තට 3 ඉලක්කමක් ලැබෙනවා. දකුණු පැත්තට 3 බෙදීම 2යි v වර්ගය ලැබෙනවා. එතකොට ඉරයට තියෙන 2 ඉලක්කම නැති කරගන්න දෙපසම 2 ඉලක්කමින් වැඩි කරනවා. වම් පැත්තට යන 3^2 6යි. 6 සමානයි 3යි v වර්ගයේ ලැබෙනවා. 3 ඉලක්කම නැති කරන්න දෙපැත්තම 3ෙන් බෙදාගෙන යනවා. අන්තිම පිටු වෙනවා v වර්ගය සමානයි 2යි. v වලාගය ලබා ගන්න දෙපැත්තේම වර්ගමූලය සලකනවා. v වර්ගයේ වර්ගමූලයේ v වර්ගමූල 2 අපිට ලියන්න පුළුවන්. වර්ගමූල 2 විදිහටම ලියන්න පුළුවන්. v සමානයි වර්ගමූල 2යි. හොඳයි. ඔකට පෙළපොතේ අභ්‍යාසෙ සිදු කරන්න පුළුවන්. ඒ සිදු කරන්න